ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලයේ සොයාගත් හොඳම සොයාගැනීමක් තමයි අවිෂ්ක ප්‍රනාන්දු කියන්නේ. මෑත කාලයේ කිව්වට අවිෂ්ක කණ්ඩායමට ඉන්නේ 19 පහළ කණ්ඩායමට සෙල්ලම් කරමින් ඉඳලා ටික කාලයකින්. ඒ දවස්වල අවිෂ්ක කියන්නේ පිටියට ආපු වෙලාවෙ ඉඳන් පහර දෙන ප්‍රතිකරුවෙක්. හැබැයි දැන් ඉන්න අවිෂ්ක ඊට වැඩිය ගොඩක් වෙනස්. අවිෂ්ක දැන් උත්සාහ කරන්නේ ඒකාන්තයක් ආරක්ෂා කරගෙන පුළුවන් තරම් පිටියේ ඉන්න. ඒ වගේම කලින් හිටපු අවිෂ්ක පන්දු රැකීමේ ඒ තරම් වැඩ පෙන්නපු කෙනෙක් නෙවෙයි. හැබැයි දැන් අවිෂ්ක ඊට වැඩිය ගොඩක් වෙනස්. ශ්‍රී ලංකාව සතු වෙන හොඳම පන්දු රැකින්නන් කිහිප නාතරේ මේ තරුණ ක්‍රීඩකයා දැන් ඉන්නවා. දකුණු අප්‍රිකා කණ්ඩායමක පළවෙනි එක්දින තරගයේ වීරයා බවට පත් වෙන්නේ අවිෂ්ක. දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබා ගන්න අවිෂ්ක තරගයෙන් පස්සේ කියන්නේ තමන් කණ්ඩායමෙන් එළියට දාලා තිබුණු කාලේ ඉගෙනගත්තු පාඩම් මේ සාර්ථකත්වයට හේතුවක් වුණා කියලා. ෆිට්නස් අඩු නිසා කොදෙව් තරගාවලියත් බංග්ලාදේශයේ තරගාවලියත් අහිමි වෙන අවිෂ්ක නැවත කණ්ඩායමට ඉන්න මහන්සි වෙලා තමන්ගේ අඩුපාඩු හදාගෙන. මගේ ෆිට්නස් ප්‍රශ්නේ නිසා මට තරගාවලි දෙකක් අහිමි වුණා. ඒ දේ හොඳ පාඩමක් විදිහට අරගෙන මම ගොඩක් මහන්සි වෙලා ෆිට්නස් හදාගත්තා. මම හිතනවා ඇත්තටම ඒ කාලේ ඉගෙන ගන්න මහන්සි වුණු දේවල් නිසා දැන් ගොඩක් පහසුවෙන් සෙල්ලම් කරන්න පුළුවන් කියලා. මම මගේ පන්දු රැකීම හදාගන්න අමුතුවෙන් දේවල් කළේ නැහැ. මම හිතන්නේ මගේ ෆිට්නස් හැදෙද්දී පන්දු රැකීමත් ගොඩක් දියුණු වුණා. 2016 චරිත අසලංක එක්ක 19 පහළ කණ්ඩායමට සෙල්ලම් කළ අවිෂ්ක දැන් අසලංක එක්ක එකට ජාතික කණ්ඩායමට සෙල්ලම් කරනවා. ඒ ගැන තරගින් පස්සේ අවිෂ්ක අදහස් දක්වලා තිබුණා. චරිත අසලංක එක්ක මම අවුරුදු 15 ඉඳන් වගේ සෙල්ලම් කරනවා. ගොඩක් කාලවට අපි එක ටීම් වල සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් අපි දෙන්න අතර ලොකු කනෙක්ෂන් එකක් තියෙනවා. මම ගහනකොට එයා මට දේවල් කියනවා. එයා ගහනකොට මම එයා එක කතා කරනවා. අපි ප්ලෑන් එක උනේ පන්දු අර 40ක් 42ක් වෙනකන් අපි දෙන්න සෙල්ලම් කරන්න. එතකොට යටින් ඇවිත් වේගෙන් ගහන අයට ගොඩක් ලෙහෙසි ක්‍රීඩා කරන්න. ඒ විදිහට තමයි තරගේ වීරයා බවට පත් වුණාට පස්සේ අවිෂ්ක අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.